සුභම සුභ දවසක් වෙන්නට කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරමින්. මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි හරි ආසයි සුභ කියලා කියන වචනෙට. සුභ දායක දවසක්, සුභ උදෑසන, දවාලක්, හවසක්, රාත්‍රියක්, සුභ උපන්දිනයක්. සුභ කියලා කියද්දි, හැපි කියලා කියද්දි ඒ දේ අපේ ජීවිතේ රඳව ගන්නට අපි හරි ආසයි. නමුත් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේපිතේ අපිටත් හොරාවට අපේ තියෙන අඩුකාඩුකම්, අඩුපාඩුකම් හිස්මතු වෙනවා අපේ හැසිරීම් රටාවන් තුළ. ඒ හැසිරීම් රටාවන් තුළ අපිට ක්‍රියා කරන්නට, ප්‍රතික්‍රියා කරන්නට, අපිට පිළිතුරු දෙන්නට, ඇක්ට් කරන්න, රෙස්පොන්ඩ් කරන්න, රියැක්ට් කරන්නට මෙවැනි සිටුවේෂන්ස්, මෙවැනි අවස්ථාවන් අපේ ජීවිතේ උදා වෙනවා වෙන්න පුළුවන්. එවැනි අවස්ථාවලදී හොඳම උත්තරේ තමයි නිහඬියාව. හොඳම උත්තරේ තමයි පුංචි සිනහවක් ඔබේ මුවේ තබා ගැනීම. හොඳම උත්තරේ තමයි යහපත් සිතුවිලි, ආකල්ප ඔබ තුළ, මා තුළ ජනිත කර ගැනීම. එහෙම නොවුනොත් මොකද වෙන්නේ? අනිත් කෙනාගේ තැනට අපිවපත් වෙනවා, අපරාධනේ. ඉතින් අපි ගොඩාක් මහන්සි වෙලා තමයි අපේ අධ්‍යාත්මිකත්වය පවත්වගෙන යන්නට උත්සාහ කරන්නේ. දෙවියන් එක්ක තියෙන ඒ ගනුදෙනුව පවත්වගෙන යන්න උත්සාහ කරන්නේ. ඉතින් තව කෙනෙක්ගේ හැසිරීම් රටාව නිසා අපි දුර්වල චරිතයක් බවට පත් වෙන්නේ නැතුව අපිට පුළුවන් නම් මගේ රත්තරන් අම්මේ තාත්තේ දුවේ පුතේ අපි තුල තියෙන ඒ යහපත් ගුණාත්මක භාවය ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යන්නට දෙවියන්ගේ ආශිර්වාදය ඔබ තුලයි මා තුලයි උන්වහන්සේ අපි ගැන ගොඩක් ප්‍රසන්නයි. ඉතින් එහෙමනම් උත්සාහ කරමු. ස්වාමීන් වහන්සේ අනිවාර්යයෙන්ම අපි ආශිර්වාද කරනවා අම්මයි. ආමෙන්.